අපි එක්වනින් දෙවන වටය ආරම්භ කරන්නේ සුදනම් වන්නේ සංවාදාත්මක වටය. මේ සංවාදාත්මක වටයේදී ප්‍රතිතර්ක මතු කරන්නට පුළුවන්. වාදාවන් වැඩි නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගන්න පුළුවන් ප්‍රධාන කතිකයට. අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ දෙවන වටයේ අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, ප්‍රශ්නයක් එනවා මහනුවරින් ශානුක මුණසිංහ මහතායින් අදෘපතිනේ. ශානුක, අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. ගරු මන්ත්‍රීතුමා, මට කෙටි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනින් අහන්නම්. ඔබතුමා කිව්වා මේ ආණ්ඩුව චෝදනා ලැබුව වයිට හැමතිකම් දුන්නයි කියලා. නමුත් දැන් ලක්ෂ සංඛ්‍යාතයක් මේ එක්සත් ජාතික පාක්ෂිකයෙන් කියනවා හිටපු විදුලිවල ඇමති සෞඛ්‍යමන්ත්‍රී මුදල්ලාම් සහ රංජන රාමනායක යන මහතුරුන්ට නාමය වචන දෙන්න එපා කියලා. දෙටින් ගොත්තත් විරුද්ධත්වය පළ කරනවා. ඉතින් එහෙම තියෙද්දී ඔබතුමන්ලා කලින් වගේම ජනතා මතයට ජනතාවගේ ඉල්ලීමට වයින් ගහලා මෙවරත් ඔවුන්ට නොමිනේෂන් දෙනවාද? එහෙම දුන්නොත් මේ මැතිවරණය බිනන්නේ කොහොමද? ඒ වගේම ඔබතුමන්ලා විරෝධුණා පේයින් ටැක්ස් එක ඉවත් කරනවට ඒ වුණත් ආණ්ඩුවට පාඩු වෙනවා කියලා. නමුත් දැන් චිරා ලක්තිලක මහත්මයා කියනවා මහා බැංකුව වගේ දැවැන්ත ආයතන කිහිපයකම පේයින් ටැක්ස් එක සේවකයන්ගෙන් පඩියෙන් සතයක්වත් අය කරන්නේ නැහැ කියලා. ඒක කියන්නේ ඒ ආයතන, ඒ කියන්නේ රජයේ. දැන් එහෙම වේදකොට තවත් වෘත්තිකයන් පිටිකර ලොකු අසාධාරණයක් කරනවා. එහෙම බලනකොට මේ පේයින් ටැක්ස් එක අයින් කරපු එක වටිනා ඒ සාධාරණ නෙමෙයිද? ඒ වගේම ඔබතුමා, මම දැනගන්න කැමති මේ කොරණෑගල රැළියේදී ඔබතුමා සජිත් මහත්තයා පැමිණ නැහැ කියලා අපි අනනවා දැක්ක මාතියේ. ඇත්තම ඔබතුමා එම උනේ එදා ජනසංඛ්‍යාව අඩු නිසා එහෙම ගැටලුවක්ද? මොකද ඔබතුමා හිටවත් මම ජනවාදයක දැක්කේ නැහැ. ඇත්තම එදා මොකද්ද සිද්ධ වුණේ කියලා මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. එක එකනි නවස. විශේෂයෙන්ම අවසන් එකෙන් මම පටන් ගන්නම්. කුරුණෑගල රැළිය සජිත් මහත්තයා රැළිය 152ක් කරනවා කියලා තිබුණා. කුරුණෑගල රැළියට එතුමා පළවෙනි දා රැස් වෙලා තිබුණේ කිලිනොච්චිය, වවුනියාව, මුතුර්, කින්නියා, ඉන් පසුව දඹුල්ල. දඹුල්ලෙන් පස්සේ තමයි කුරුණෑගල ආවේ. කුරුණෑගලට එද්දි මිනුවන්ගොඩ ඊට පස්සේ මොරටු. ඊට පස්සේ කුරුණෑගලට එද්දි 6:00 වෙලා තිබුණා. මට එතනින් කිව්වා මේ විශේෂයෙන්ම එම හෙලිකොප්ටර් යානය ගොඩ බස්සන්න විදියක් නැහැ කියලා කරුවල නිසා. ඒ අවස්ථාවේදී එම වෙලගෙදර ක්‍රීඩාංගනේ ලයිට් තිබුණ නැහැ. ඒ අවස්ථාවේදී මාර්ගයේත් ලයිට් තිබුණේ නැහැ. මේ අපේ ප්‍රධාන රැලිය තිබිච්ච මාර්ගයේ සාමාන්‍යයෙන් 5000කට වැඩි ප්‍රමාණයක් සෙනඟ සහභාගී ජනතාව සහභාගී වෙලා හිටියා. 2:00 ඉඳන් ජනතාව හිටියා. ඒ අවස්ථාවේදී එතුමාමට ප්‍රකාශ කරන දේ 6:45. ඒ වෙලාවේ එතුමාමට කිව්වා මට දැන් මෙතන ගොඩ මේ බස්සන්න බෑ කියලා කියනවා කියලා. ඒ නිසා මම කටුනායකට ගිහිල්ලා එන්නම් එනකන් රැලිය තියන්න කියලා. ඉතින් එතකන් තියාගෙන ඉන්න බෑ. දරෝණේ ඉඳන් එතකොට ඒ වෙලාවත් 6:45 ඉතින්. ඒ නිසා මම කොහමද රැලිය අවසන් කරනවා කියලා. ඒ අවස්ථාවේදී මට ඉතින් එහෙම ඒ හඳුම්ම ආවේ. මොකද මම තමා 2010 පාර්ලිමේන්තුවේ ආපු දවසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වයට පැමිණිය යුතුයි කියන ජනාධිපති අපේක්ෂාව විය යුතුයි කියන යෝජනාව ගෙනාව පුද්ගලයා. ඉතින් මං ඒ වෙලාවේ මටම මේක සිද්ධ වුණානේ කියන එක කියද්දි තමයි ඒක වුණේ. නැතුව වෙන කිසිම දෙයක් හේතුවක් නෙමෙයි. කෙසේ වෙතත් එතුමා ගැනිත් ප්‍රශ්න මොකද්ද? නාම යෝජනා දීම සම්බන්ධයෙන්. ඔව්, නාම යෝජනා ඒක රාජිත සහ රංජන. ඔව්, විශේෂයෙන්ම ඒක ඉදිරියේදී සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කරලා තමයි යම් කිසි තීන්දුව ගන්න වෙන්නේ. කෙසේ වෙතත් පක්ෂ නායකත්වයට අලුත් පක්ෂ නායකයෙක් ආපුවාම ඒ සිල් දරාම එකතු වෙලා ඒක තීන්දුවක් ගනි. අනිත් පේ ටැක්ස් සම්බන්ධයෙන්. ඔව්, පේ ටැක්ස් එක විශේෂයෙන්ම වයික කරන එක අමාරුයි. නමුත් මේ පැත්ත කරලා තියෙනවා. නෑ, කරලා තියෙනවා. මම දැන් එතුමා කිව්වා අර එක එක ආයතනවල ගෙවනවා කියලා මේ ටැක්ස් එකේ ආයතනේ. මේ තියෙන මගේ කෝප් කමිටු වාර්තාව. ඒ කෝප් කමිටු වාර්තාවේ තියෙනවා මේ මහ බැංකුව පිළිබඳ යම් කිසි කොටසක්. මේ මහ බැංකුවේ කොටසෙත් තියෙන්නේ ඒ මහ බැංකුවේ තේ නිලධාරීන්ගේ මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව එම මේ ටැක්ස් එක ගෙවලා ඒක ඊට පස්සේ ප්‍රශ්නයක් වෙලා. ඉතින් එවැනි දේවල් නිසා කෙසේ වෙතත් විශේෂයෙන්ම ආදායම අඩු වුණාම ඒ ආදායම එකතු කරගන්න ක්‍රමයක් නැති වුණාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අයවැයකුත් නැතුව. ඉතින් අයවැයක් නැති අවස්ථාවක මට මොහොත දෙන්න, අපිට වෙලාව බලන්න වෙනවා. වෙලාව බලමු ඉක්මනින්. ජීවිතේ දුවන දිවිල්ලට මේ තප්පර පහක් වැදගත්. නේ ඒ වගේම දැන් ඔය යම් කිසි බදු අඩු කිරීම කියලා තිබුණා. මම දැක්ක ඊයේ පෙරදා ආයි වෙබ්සයිට් එකේ තියෙනවා මේ පළ කරලා සේවා සඳහා වැට්පත්ද 15% තියෙනවා කියලා. සේවා සඳහා වැට්පත්ද 15% එක අඩු කරලා නැහැ කියලා. සේවා සඳහා 15% තියෙනවා කියලා තියෙනවා. කෙසේ වෙතත් ඒගොල්ලන්ට තේරෙනවා ඇති මේ මෙවැනි විශාල අඩු කිරීමක්. මේ ප්‍රකාශනයේ බාණ්ඩහ සේවා මත වූ වැට්පත් ඉවත් කරනවා කියන කාරණා. ඔව්, ඒක තමයි. සේවා 108 දක්වා. ඔව්, ඒවන්ට සේවා සඳහා ඒක 15%ම තියෙනවා කියලා මම දැක්කා. ඒක තියෙනවා. ඒක හරියට වල්බන් මම දැක්ක ඒකේ ලියුමකුත් එවලා තියෙනවා මේ මුදල් අමාත්‍යාංශයෙන්. කෙසේ වෙතත් අර නිලධාරීන් පත්කරන දූෂිත නිලධාරීන් පත්කරන්නේ නැහැ කියලා කිව්වනේ.
ඉතින් මම කොහමද දන්නේ මම දැක්කා මං අදහෝ ඊයේ මං ඒක පෙන්වන්න හොයන්න බැලුවා මේ විමල් වීරවසමෙත්තුමා එක කාලයක් කිව්ව නේද ආර්ථික ඝාතක ගැන කතා කරුවා මතක සුදේව කවුද ආර්ථික ඝාතක ඒක තමයි පී විජයසුදන මෙත්තුමාට ගැන කිව්වනේ ආර්ථික ඝාතක කියලා එන්නේ ඒ ඒ මේ වීඩියෝ පටේ දාලා තිබුණා මං දැක්ක වෙබ්සයිට් එකේ දාලා ඒ ගැන කියනවා මං එහෙම කියලා ඒ වගේ කෙනෙක් දැන් ජනාධිපති ලේකම් ඉතින් එතකොට ඒක දැන් කොහමද ඒ තුමාවෙම හොඳ වුණේ කියන එක දන්නේ නැහැ. ඒ වගේම අපි මේ මේගොල්ලෝ ගැන මේ මඩගහිල කරන යන්නේ මේ 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 පත් කිරීම ගැන යම් කිසි දැන් කියපු හින්දා දැන් ගාමිණි සෙන්රත් මැතිතුමා නඩු දිනනවා. මේ සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒවා සම්මාන නිදාස වෙලා තව ඒවා තව බලමු ඉස්සරහට මොකද තවත් නඩු තියෙනවා ඒගොල්ලන්. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් තුල ඒගොල්ලන්. ඉතින් ඒ වගේ නඩු තියන අය දැන් නිලධාරීන් පත් කරලා තියෙනවා. සමහර ලේකම්වරු පත් කරලා තියෙනවා අමාත්‍යංශ ලේකම්වරු. ඉතින් ඒවා අපි පෙන්නලා දෙන එකයි මේ කරන්නේ. නැතුව මේ මඩගැහිමක් නෙමෙයි මෙහෙම කරන්නේ නැහැ කිව්වා. දැන් මෙහෙම වෙලා තියෙනවා කියලා පෙන්වීම. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේගොල්ලන්ට පොදු ජන පෙරමුණට ඡන්දෙ දුන්නේ අපි දැක්ක හාමුදුරුවරු පොහොට්ටුවක් අරන් කියලා පෙන්නලා රට වෙනුවෙන් ඡන්ද දෙන්න කියලා එහෙම කිව්වා විශාල මෙතුමා ස්වාමින් වහන්සේලාට ඒකට ස්තුතිත් කරානේ ස්වාමින් වහන්සේලාට. ඉතින් විශේෂයෙන්ම මම දකින එකක් තමයි මේ ඡන්ද ප්‍රතිපලයේ පිළිබඳ සුදේව බැසිල් රාජපක්ෂ මෙතුමා 2015 ඡන්දෙන් පැරදුනාට පස්සේ ගියානේ ඇමරිකාවට. ගියාට පස්සේ එතුමා නැවත ලංකාවට ආවනේ. ලංකාවට ඇවිල්ලා එතුමා ඒ දවස්වල ඉඳන්ම ශ්‍රී ලංකා පක්ෂ සංවිධානය කරන්න බැරි නිසා ඒක වෙනම පක්ෂයක් හදලා පොදු ජන පෙරමුණ සංවිධානය කරලා මේ මැතිවරණයට මූණ දෙන්න විශාල වැඩ කිලක් කරගෙන ගියා. අපිට තිබුණ ප්‍රශ්න තමයි අපේ අපේක්ෂකයා අවසාන මොහොත වෙනකන් අපේ අපේක්ෂකයා කවුද කියන එක අපිට හොයාගන්න බැරුව තිබුණා. දවස් 40 උපරිම දවස් 40 අපිට තිබුණේ මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න. ඒතකොට අවුරුදු 3ක 4ක මැතිවරණ ව්‍යාපාරයකුත් දවස් 40ක මැතිවරණ ව්‍යාපාරයකුත් තමයි මේක තිබුණේ. ඒ සංසන්දනය කරද්දි ඉන්පසුව විශේෂයෙන්ම අපි 114යි ගානකින් පැරදිලා තියෙනවා. කෙසේවත් මම දකින එකක් තමයි මම මේකෙදි හැම වෙලාවෙම මම කිව්වා එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද 135-38 අතර ප්‍රමාණය ලැබිලා තියෙනවා. ලංකාවේ සිංහල බෞද්ධ අයිනේ 148යි මේකෙන් ඡන්ද තියෙන 100ක් පමණ. ඉතින් මේ ඡන්ද වලින් සාමාන්‍යයෙන් 135-38 අතර ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙනවා. මම මේක ඡන්දෙට ඉස්සෙල්ලා ඉඳන් කිව්වා අපිට සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ඡන්ද වැටෙන්නේ 35-38ක් දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනහම අපිට 155-56ක් තමයි එන්නේ. හැබැයි අපිට දිනන්න 65ක් ගන්න ඕනේ. මේ ඡන්ද 65 ගන්න අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අඩු ගානේ ඡන්ද 45ක්වත් ගන්න වෙනවා කියලා. හැබැයි ඔබේ වේදිකාවෙම තමයි කියන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් දිනන්න බෑ අපිට මුස්ලිම් ඡන්ද විශේෂම නෑ. මම මේක විග්‍රහ කරන එක අහන්නකෝ. ඒතකොට මේ ඕගොල්ලන්ගෙන් මේකේ සංවාදයේ වැඩසටහනට ඇවිල්ලා දලසලහ පෙරමුණත්ම ඔයත් එක්ක හිටියා. සලකුණ වැඩසටහනට ඇවිල්ලා ඒකෙදි කිව්වා අපිට පළාත් පාලනේ මැති වෙන්නේ 181ක් ඡන්ද ප්‍රකාශ වුණා. ඒක ජනාධිපති වෙන එක වගේ ප්‍රකාශ වීමක්. අපිට හම්බුනේ 150යි ඡන්ද. ඒ 150 හම්බුනේ තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්දත් එක්ක. අපිට මේක දිනන්න 165ක් ගන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ හැව කොහොමද ඒක ගන්න කියලා මම ඒක බැලුවා. එතකොට කිව්වා ඒක ගන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන පළාත් පාලනේ 115ත් එක්ක කියලා. ඒතකොට මම ඕක ඒවම අපේ පක්ෂයත් එක්ක මම කිව්වා ඒ 115 107මාරක් අපි ගත්තොත් අපිට මේක දිනන්න පුළුවන් කියන තර්කය මම කළා. ඒ වෙලාවේ ගින්න මම අපේ පාක්ෂිකේ අපේ මන්ත්‍රීවරුන්ට කිව්වා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ගැටුමකට යන්න එපා. මොකද එතුමාගේ 107මාරක් අපිට ගත්තොත් අපිට මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඇත්තම කියනවනම් මම මේ පළවෙනි වතාවට කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට කතා කළා ඡන්දෙට ඉස්සෙල්ලා කතා කරලා එතුමා අපිට කිව්වා සහයෝගයක් දෙන්න ඉන්නේ. හැබැයි එතුමා ෆ්‍රැන්ඩ්ලි වික්‍රමසිංහ මැතිතුමා මේකට සහභාගී වෙනවා නම් සහයෝගය දෙන්නේ නැහැ කියලා. අන්තිමට ඒ එවැනි තත්ත්වයක් තුළ මේ කොහොම වුණත් අන්තිමට උනේ මොකද්ද ඔබ වගකීමක් ඇතුව දෙය ප්‍රකාශ කරන්න මොකද එතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහෙම ප්‍රකාශයක් කරා කියලා මෙතෙක් කොතනකවත් නෑ 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 එතුමා ශ්‍රී ලංකාවේ එතුමා ඒ දවස්වල අපිත් එක්ක සාකච්ඡා කරද්දි එතුමා අපේ ජනාධිපතිපත් කරපු ජනාධිපතිනි අපිපත් කරපු ජනාධිපතිට අපිට සහයෝගය දෙන්න බෑයිද අපිපත් කරපු ජනාධිපතිට ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පත් කරපු ජනාධිපතිතුමාට අපිට සහයෝගය දෙන්න බැරි කමක් නෑනේ එතුමා අවසාන මොහොතේ නම් අපිත් එක්ක හිටියානේ යම් යම් ප්‍රශ්න මත ඇතුළු එහෙම වුණත් දැන් අන්තිමට එතුමා මේ මේ මෙතුමලට සහයෝගය දෙන්න ගියේ නැහැ අනිත් පක්ෂයා එතුමා නිශ්ශබ්ද හිටියානේ එතුමා ශබ්ද හිටියේ එතුමා සහයෝගය දෙන්න ගියේ නැහැ ඉතින් විශේෂයෙන්ම එහෙම තත්ත්වයක් තුළ මං කිව්වා 750,000ක් අපිට ඡන්ද ගන්න ඕනේ ඒකෙන් කියලා ඒක ගත්තනම් මොකද වෙන්නේ මේ සුදේව 69,24,000යි මෙතුමලා ඒකෙන් 750,000ක් අඩු වුණා අංකිය 61,75,000යි අපේ 55,64,000 ඒකට 750,000ක් ඉක්දුනම කීයද 63,25,000
එතකොට 750000ක එහාට මෙහාට තමයි මේ මේ මෙතු වෙන්නේ තියෙන්නේ 114 ගාන කියලා කිව්වට. ඒ 750000 අවුරුදු 4ක 3ක සංවිධානයකුත් එක්ක දවස් 40ක සංවිධානයකුත් එක්ක තමයි මේක ගත්තේ. ඒකින්ද අපි හැබැයි එතුමාට කියන එක තමයි කියන එක හරි සිංහල බෞද්ධ ඡන්ද බොහෝතරෙන් ඒගොල්ලෝ ජයග්‍රහණය කළා තියෙනවා. යම් කිසි ප්‍රශ්න මොකද ඒ වෙලාවේ තිබුණ ප්‍රශ්නයක් කටින පින්කම් ළඟ තිබුණා. හාමුදුරුවෝ මම දන්නා පන්සල් 12000ක් තියෙනවා. පන්සල් 7000කට මෙතුමලාගේ මේ මැතිවරණය. හරි ස්වාමින් වහන්සලා මේ පැත්තට එහෙම කතා කරන්න හේතු උනා නේ ඔය පැත්තේ කාරණා. නෑ අපේ 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 වැරදි තියෙනවා. දැන් අපේ අපේ යම් කිසි සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ප්‍රකාශ කිරීම. මොකද විශේෂයෙන් මම දකින්න එකක් තමයි මුලින්ම අපේ පාක්ෂිකය අතර තිබුණා. මේකෙදි අපේ පක්ෂයේ නායකත්වය වෙනස් වී සිටි කියන මතයක් ඉඳන් තිබුණා. ඒ වෙලාවේ ඉතින් අපේ සම්මේලනයේදී වෙච්ච දේවල්, ඒ වගේම මේ යම් යම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගැන යම් කිසි ප්‍රකාශ, ඒ ඔක්කොම බලපෑවා. ඒ ඔක්කොම බලපෑම එක මේ එකක් නෙමෙයිනේ. මේ මැතිවරණය ඉතින් දැන් මැතිවරණය පැරදිලා ඉවරනේ. දැන් ඊට පස්සේ පැරදුනාට පස්සේ දැන් අපි පශ්චාත් මැතිවරණ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම ඉදිරි කියා අඩුම ගානේ දැන්වත් දැන් අපේ රටේ පළවෙනි පක්ෂය ඔබතුමාලගේ පක්ෂය අඩුමානේ දැන්වත් ඔය හාමුදුරුවෝ සමලිංගිකයි කියලා හාමුදුරුවන්ට කල්ද ඊයෙත් මම දැක්කා ස්වාමීන් වහන්සේලාට හතර කේන්ද්‍රයේ පාලන මේ රටේ පණ්ඩිත හාමුදුරුවෝ මේ රටේ ආචාර්යවරු ගංගල වැඩිම වැඩ කළ තියෙන අපි ගත්ත ඉතිහාසගත කර හාමුදුරුවෝ ඉතින් මම හිතන්නේ දැන්වත් ඔබතුමා මං අහන්නේ දැන්වත් ඒ අය සම්බන්ධයෙන් පක්ෂයක් ඇටියට තීන්දුවක් ගන්නේ නැහැ ඔය නැහැ අපි ඒක ඉස්සරහට ගමු මොකද එතුමාත් එක්ක කතා කරලා මේ මේ මේවා මේ රටේ මෙහෙම කතා නොකර යුතු දේවල් මොකද අපි අපේ සංස්කෘතිය අනුව බෞද්ධ සංස්කෘතිය අනුව සමහර ඒවා එළිය කතා කරන්න බෑ ඒකයි සද්ද මේ වෙලා තියෙන්නේ නැත්තම් සමහර ඒවා කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා අපේ සංස්කෘතිය අනුව ඉතින් ඒක එහෙම එතුමාගේ පුද්ගලික මතය වෙන්න නැතුව එතුමා ප්‍රකාශ කරලා දෙන අපි ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක ඉස්සෙල්ලා කතා කරලා තීන්දුව ගන්න ඕනේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තමා සුදේව මේ 78 විවස්ථාවෙන් බෞද්ධ ආගම මේ රටේ ප්‍රමුඛ ආගම කියලා විවස්ථාවට ඇතුළත් කළ 9 වෙනි වගන්තියට ඇතුළත් කළ පක්ෂය. මේ රටේ බෞද්ධ මේ කටයුතු අමාත්‍යාංශය බිහි කළ පක්ෂය. බෞද්ධ කටයුතු කොමසාරිස් කෙනෙක් ඇති කළ පක්ෂය. මේ ඒ වගේ විහාර දේවල් ගම් පනත ආරම්භ කළ පක්ෂය. ඒ වගේම එහෙම පක්ෂයක් මෙහෙත මේ බෞද්ධ මේ රටේ මේ සම්බුද්ධ දර්ශනයට ආගමට මේ කරපු දේ ගැන තමයි කනගාටු වෙන්නේ නෑ නෑ අපි කනගාටු වෙනවා උනාසනේ නායකයෝ නෑ අපි කනගාටු වෙනවා වැඩේ තියෙන ප්‍රශ්නේ මේ අරුන්දික බෞද්ධ දර්ශනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජේෂ්ඨ දර්ශනයක් අපේ රටේ බෞද්ධයා මම හැම වෙලාවෙම කියන එකක් තමයි මම මේක කියනවා මං මහානායක හාමුදුරු ඉස්සරහ පිටත් කිව්වා අපේ රටේ බෞද්ධයා බෞද්ධ දර්ශනය තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න යොදා ගන්නේ නෑ මේක ආගමක් ඉදිරියට අදහනවා ඒක අදහන්න යම් යම් මේ අපේ අපේ සංස්කෘතිය තුළ ඒ පරිසරය හදලා තියෙනවා බෞද්ධ දර්ශනය බෞද්ධ සංස්කෘතියයි මේ දෙකේ එකතුවක් නේ මේ රට තුළ ඒක යන්නේ ඒක තමයි අන්නේ මේ කාදිනතුමා පවසන අන්නේ ඒක තමයි සුදේව මේ සිංහල බෞද්ධ රටක් කියලා අපි කවුරුත් පිළිගන්නවනේ ඒකනේ අපි අපේ විවස්ථාවෙන් 78 විවස්ථාවෙන් 9 වෙනි විවස්ථාවට දාලා තියෙන්නේ බෞද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දීලා ඉතින් අපේ රටේ කැලණිගඟෙන් නාගයෙක් මතුවලා නාගයා ධාතුන් ගෙනහැල්ලා ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලාට වඳින්න යනවා කියන බෞද්ධයෝ වලින් ගිහිලා යන රටක් නේ මේක මම මේක බෞද්ධයෙක් මම හොඳ බෞද්ධයෙක් මම බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා බොහෝ දුරට උත්සාහ කරන බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දර්ශනයක් කියලා දීලා තියෙනවා ඉපදීම දුකක් දුක නැති කරන මාර්ගය කියලා තියෙනවා ඉතින් ඒ අනුව හරියට හිටියොත් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා මේක ආගමක් විදිහට අදහන්න කියලා නැහැ අපේ බෞද්ධ බඩහිර ආගමක් ඉදිරිය අදහනවා. ඒ අදහනීමේ ප්‍රතිඵලයක් තමයි අර නාගමාණික්කයක් නාගයෙක් ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඒ තුළ තිබෙන විශ්වාසය. නෑ විශ්වාසය වෙන එකක්. ඉතින් ඒ වගේ ඒවා. ඒ වගේ එහෙම තියෙන වෙලාවේ අපි සත්‍යඥා ස්වාමීන් වහන්සේ කෙනෙක් මලක් දීලා රට වෙනුවෙන් කියලා එහෙම. එතකොට ඒ වගේ එහෙම මම බෞද්ධයෙක් විදිහට ඇත්තම කියනවා ඒවනම් මම හරි පිළිකුලෙන් විතර හෙලා දකිනවා. මොකද දැන් සාමාන්‍යයෙන් බලන්න දැන් චූඩාමාණික්කයක් කියන්නේ මොකද්ද? පලිංගුවක්. පලිංගුව උපදාලා මොකක් දාගේක උඩට දානවා චූඩාමාණික්කය ඒක දැම්මට පස්සේ අපි ඒකට වඳිනවා හැබැයි ඒකට ඒක එළිය තියෙද්දි ඉතින් පෝලිං ගහලත් අපේ බෞද්ධයෝ ගිහිල්ලා වඳිනවනේ ඉතින් මෙන්න මේ වගේ මිත්‍යා සමහර ඒවාට යන එක තුල ඒ වගේ අය නම්ම ගන්න හරි ලේසි ඉතින් මේක මම කියන්නේ නැහැ මේක වැරදි කියලා පුත්‍ර ස්වාමීන් වහන්සේලා යම් කිසි කෙනෙක් දැන් අපේ මගේ ආසනේ මම කෙටි ප්‍රශ්නයක් අහන්න මේ චූඩාමාණික්කය පළඳවන්නේ
ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වභාවය. ඒ ජීවිතයේ බෞද්ධයෙකුට සැබැහින් ළඟට දකින්න පුළුවන් වෙන්නේ ඒ පහලින් තියෙන අවස්ථාවේදී පමණ. ඒ තුළ තිබෙන්නේ ඒ බෞද්ධ සංස්කෘතියත් එක්ක ගොනු අපේ කමනේ. අන්න ඒක තමයි මම කිය බෞද්ධ සංස්කෘතිය. ඒ වැරද්දක් නෙමෙයි. නෑ නෑ වැරද්දක් නෙමෙයි. බෞද්ධ සංස්කෘතියයි බෞද්ධ දර්ශනය පටලව ගන්න එපා. බුද්ධ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සාහිත්‍ය කියලා එකක් තියෙනවා. බෞද්ධ සාහිත්‍ය තියෙනවා. මේ දැන් මේක මේක අපි මේක කරන්න ගියොත් වෙනම මේක වෙනම ප්‍රකාශක මම කියන්නේ ඔය ප්‍රකාශ තමයි ඔවැනි ප්‍රකාශ තුලින් තමයි මම හිතන්නේ ඔබතුමාලට යම් යම් තැන් ගුණ කරන්නේ. නෑ නෑ මෙහෙම මේවා අපි බය වෙන්න හොඳ නෑ. අපි බෞද්ධ විදියට අපි හොඳ බෞද්ධ විදියට මේවා ගැන කතා කරන්න බය වෙන්න හොඳ නෑ. මොකද හේතුව බුදුරන් වහන්සේගේ නිර්මල බෞද්ධ දර්ශනයක් තියෙනවා. ඒ බෞද්ධ දර්ශනේ අපේ තියෙන බෞද්ධ සංස්කෘතිය තියෙනවා බෞද්ධ සාහිත්‍යය තියෙනවා. ඒතකොට මේ සාහිත්‍ය බෞද්ධ ධර්මයත් එක්කලා ගොඩනගෙන මේ සංස්කෘතියක් තියෙනවනේ අපිට. ඒ සංස්කෘතිය විනාශ වෙන තැනදී මේ මහා සංඝරත්නයේ ඉස්සරහට ඇවිල්ලා ඒ වෙනුවෙන් පෙනී සිටීම ඔබතුමා දකින්නේ වරදක් නෑ. වරදක් නෙමෙයි. ඒක පෙනෙමිසින්න ඕනේ. හැබැයි මම කියන්නේ බෞද්ධයාට දැන් බෞද්ධයාට බෞද්ධ දර්ශනය මත ජීවත් වීම වැඩි පිළ සකස් ගන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ මේ තුල. එතකොට එහෙම වුණොත් ජීවිත හඩගස්සා ගන්න පුළුවන්. බුදුරන් වහන්සේගේ නිර්මල බෞද්ධ දර්ශනය කියලා තියෙන එකනේ. එතකොට ඒ නැතුව අන්ධ විදියට මේක කරන්න ගියොත් ඒ බෞද්ධයාගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නෑ. බුදුරන් වහන්සේ කියලා තියෙන දර්ශනය අනුව ජීවත් වුනේ නැත්තම්. ඒක අපි වෙනම කතා කරමු. ඒකට වෙනම දවසක් මම කතා කරන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් රට වෙනුවෙන් කියලානේ මේ ඔක්කොම කෙරුවේ සුදේව. එතකොට මම මේ මට මතකයි මේ තියෙන මේ මේ මෙන්න මේක මේ මෙන්න මේකත් මේ රාජපක්ෂ ආණ්ඩුව චීනයට සින්නක්කර දුන්නේ එක ඉඩමක් විතරයි. එතකොට මේ රට වෙනුවෙන් තමයි මේ ඡන්දෙ දුන්නේ. හැබැයි මේක මේ අපේ ආණ්ඩුව අපි අවුරුදු පහේදී දුන්නද මේ එකක්වත් මේ වගේ සින්නක්කර? හැබැයි අපි එකක්වත් දීලා නැහැ. හැබැයි ඉතින් විශේෂයෙන්ම හැම් හුඟක් මාධ්‍ය අපිට තිබිච්ච අවස්ථාවල් අඩුව කියව නිසා අපිට මේ ගැන කතා ගන්න විශේෂයෙන් හම්බුනේ නැහැ. එතකොට මේ වගේ මේ නෑ කියලා කිව්වොත් උතුමන්ලාගේ ආණ්ඩුව තමයි. එතකොට මේ අපේ වර්තමාන අගමැතිතුමා කියනවා මව්බිමේ සම්පත් නොවිකනවා ඕනෑම රටකින් ආයෝජනය ගේන්න. හැබැයි එතකොට කවුද සම්පත් විකුණුවේ? අපිද විකුණුවේ? හැබැයි දැන් මෙන්න මේ වගේ පරස්පර විරෝධී ඒවා කියලා ජනතාව නොමග යවමින් මේ වගේ වුණා. හැබැයි කමක් නැහැ. ඒක දැන් එහෙම ගිහිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මහ බැංකු මම කෝප් කමිටු සමාජිකයෙක්. මහ බැංකුවේ දැන් ඕකයක මේ විගණන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. මේක 2002 2002 ඉඳන් 2015 දක්වා මහ බැංකු බැඳුම් කර පිළිබඳ මේකේ තියෙනවා. මේක එළියට ආපු දවසට තේරෙයි මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අපි මේකේ තියෙනවා ගැන දන්නවා. මම කෝප් කමිටු මේ සමාජිකයෙක් නිසා දැන් මේ බොහෝ දුරට දැන් තුන් වෙනිදා මේක එළියට දාන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවකත් ඒ කියන්නේ තාමත් ඔබතුමාලා කියන්නේ මහ බැංකුව මේ වංචාවක් සිදු වෙන්නේ නැහැ කියලා. නෑ සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ එහෙම නෙමෙයි. මං කියුවේ 2002 ඉඳන් 2015 දක්වා ඒ ඒ ඒ කාලය තුල ඔබතුමාලාගේ ආණ්ඩු කාලය තුල වෙච්ච දේවල් මේ තියෙන්නේ කෝප් කමිටු වාර්තාව. මේ කෝප් කමිටු වාර්තාවේ තියෙනවා කෝටි 7160ක් කෝටි 7160 පොඩි ගණන් නෙමෙයි. දැන් ඔය දැන් කියන එකේ මෙයා කියන්නේ බිලියන් 10යි. බිලියන් 10 කියන්නේ කෝටි 30000යි. කෝටි 10. මේ කෝටි 7160ක් මහ බැංකුවට වෙච්ච දේ. මේ කෝප් කමිටු වාර්තාවේ තියෙනවා. මේක මට කියවන්න වෙලාවක් නැහැ. එතකොට ඒ වගේම මේ තියෙන්නේ මේ පාර්ලිමේන්ට් රිසර්ච් ජර්නල් එක. මේකේ කෝටි 10000ක් බිලියන 10. මොකද? ඉස්සල කිව්වේ බිලියන 10ක්. බිලියන 10ක් නේ දැන් ඔය මහ බැංකුව මේක ලෝකේ ලංකාවේ තිබිච්ච ලොකුම මේක කියලා කියන එක බිලියන 10ක්. බිලියන 10ක්. හැබැයි මහ බැංකුවට පාඩු වෙච්ච කෝටි අවුරුදු 30ක බැඳුම් කරා. ඒක දිගට යනවා. නෑ දිග එහෙනම් මේ වගේ දිගට යන්නේවා. දැන් මේ අරුන් දෙක දැන් මේ විගණන වාර්තාව එළියට ආපුවාම 2002 ඉඳන් 2015 දක්වා හැම බැඳුම් කරයක් ගැනම තියෙනවා. ඒ බැඳුම් කරගෙන ආපුවාම දැන් මම මගේ පුද්ගලික මතයක් මම මේ කියන්නේ. දැන් බොහෝ දුරට තුන්වැනිදා පාර්ලිමේන්තුව රාජාසන කතාව කරලා ආයේ පාර්ලිමේන්තුව කල් දැමෙයිද දන්නේ. මොකද මේක එළියට ඇවිල්ලා රටට ආවොත් අපිට හොයාගන්න පුළුවන් පසුගිය රජයේ කාලේ මහ බැංකුව තුල බැඳුම් කර වලින් කොච්චර වංචා වෙලා තියෙනවද කියලා. ඒක මේකේ තියෙනවා. ප්‍රස්ථාරත් එක්ක කවුද කොහොමද සම්බන්ධ වුණේ කියලා හිටපු මහ බැංකුව අධිපති. මම හිතන්නේ ඒක වෙනද නැද්ද හිටපු මහ බැංකුව අධිපති තාම තනතුරක් නැත්තේ. ඒ කියන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට. ඉතින් මේ වාර්තාව එළියට ආපුවාම හුඟක් දේවල් වෙයි. අවසන් කරමු. හරි. එතකොට ඒ වගේම තව එකක් තියෙනවා සුදේව. ඉක්මනින් අවසන් කරමු. එහෙනම් මම ඉක්පාර කියන්නේ ඊළඟ වටේදී අපි සඳහා අවස්ථාව ගමු. රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමාට අවස්ථාව තිබෙනවා. අපිට කතා කරනවා පිළියන්දලින් කරුණාපාල දිසානායක මහතා. කරුණාපාල මහතා අයබුවන්. සුදේව මාත් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාටත්
සමස්ත හිරු නාලිකාවේ සේවක මහත්ම මහත්මීන්ටත් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒකම අභව ප්‍රාත රංජිත් සොයිසා මහත්මයාට ලාංකික පුරවැසියෙක් හැටියට එතුමාට නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුදේව මහත්මයා මට ප්‍රශ්න කීපයක් තියෙනවා නම් එඳ කරුණා කරලා මට අවස්ථාවක් දෙන්න. මුලින්ම අපේ මහවිලි ඇමතිතුමා ඔබතුමා ගැන අපි දැක්කයි තාමත් අසාධාරණට විරුද්ධව කටයුතු කරපු මන්ත්‍රීවරයෙක්. ඒක නිසා දමුණාසේක දේපළවලට සියල්ලටම හානි වුණා කියලත් අපි දැක්කා. නමුත් අපි දන්නවා මනම් පිටියේ වැලි ජාවරම් පිටිපස දේශපාලඥයන් ඉන්නවා කියලා අපි දැනගෙන තියෙනවා. තමුණාසේ දේශපාලඥයන් ඉදිරියේදී හෙලිකරනවාද එහෙම නැත්නම් තමුණාසලගේ ආණ්ඩුව මේ ඉදිරි අවසාන වෙලා ඡන්දයට කලින් ඒ අය උසාවියට ඉදිරිපත් කරන තමුණාසේ කටයුතු කරනවාද? ඊළඟ කාරණේ තමයි 19 වෙනි සංශෝධනයේට තමුණාසල ඔක්කොමලා යහපාලනේත් එක්ක එකතු වෙලා අත උස්සලා මේක සම්මත කරගත්තා. නමුත් මේ කොමිෂන් සභාවලට තමුණාසල අකමැතිද? ඒකේ අඩුපාඩු අපි දකිනවා. අගමැති කෙනෙක් ඒ වගේම කාර්යපත් කරොත් අයින් කරගන්න බෑ. ඒකට තමුණාසලා එකතු වෙලා සංශෝධනය කරලා ඒක සංශෝධනය කරගන්නවාද? එහෙම නැත්නම් මේ බලතල තමු ඒක පුද්ගලයට ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා 19 මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපති කෙනෙක් කවදාවත් උසාවියට ගේන්න බෑ. අතීතයේ ජනාධිපති අගමැතිවරු යම් වැරදි කළා තියෙනවා උසාවියට ගේන්න බෑ. අතීතෙත් අනාගතයටත් බලපාන පරිදි උසාවියට ගේන්න පුළුවන් කියන සංශෝධන එක්සත් ජාතික පක්ෂය තමුණාසලත් එකතු වෙලා ඒක සංශෝධනය කරනවා. ඊළඟ කාරණේ තමයි බොහොම ස්තුති සමාන කරනාපල මහතා මට ප්‍රශ්න තුනකට වඩා අවස්ථාව දෙන්න බෑ. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා රොෂන් රණසිංහ එතුමනි අවස්ථාව මම මේකට උත්තර දීලා ඉන්නම්. පළවෙනි කාරණේ මේ දේශපාලඥයින් මේ ඉදිරියට ගේනවාද කියලා වැලි ජාවාරම මේ වැලි ජාවාරම මේක සුදේව නිත්‍යානුකූලව කරපු ජාවාරමක්. මේක හොයාගන්න තිබ්බ යම් කොටසක් තිබ්බා. මේ කොටසත් මැතිවරණයට පසුදිනම සම්පූර්ණයෙන්ම මඩම් පිටියේ ගිනිබත් කළා තිබුණා. ඒ ගිනිබත් කිරීම මම ඒ ස්ථානයටත් ගියා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම් හෝඩුවාවක් හරි හොයාගත්තොත් මේ අපරාධය කරපු තැනත්තා හොයාගන්නවා මිසක් අපරාධයේ අලාභය හරියට ගණන් කරගන්න බැරි තත්ත්වයකට මේ වංචාව යට ගැසුවයි කියන එක තමයි. ඒ වගේම මෙතනදී විශේෂයෙන්ම මේක තියෙනවා GSMB ටෙක්නිකල් කියලා ආයතනයක්. මේකේ සාමාන්‍ය අධිකාරීවරයා විදියට සභාපතිවරයා විදියට කටයුතු කරේ අසේල ඉද්දවෙල කියලා මහත්මේ. මේ මෙතුමා සම්බන්ධයෙන් විශේෂයෙන්ම පැමිණිලි ගානක් කරලා තියෙනවා. ඉතින් දැන් පොලිසිය පැමිණිලි ඇති තරම් කරලා තියෙනවා. දැන් මේ හොරු ඇල්ලීමේ වගකීම තියෙන්නේ පොලිසියට. ඉතින් අපි විශේෂයෙන්ම කියනවා මෙතනදී පොලිසියේ වගකීම තමයි දැන් මේ බැඳුම් කර වංචාව ඒ වගේම විල්පත්තු සංහාරය දැන් පොලිසියට සම්පූර්ණ නිදහස තියෙනවා. දැන් පොලිසිය වගකීම කරන්නේ දේශපාලඥයින්ගේ වගකීම නෙමෙයි හොරු ඇල්ලීම. කොරුවැල්ලීම පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම තමයි. ඒකට තමයි මේ රටේ ජනතාව 169ක ජනවරමක් දු. ඒ පිළිබඳව විශේෂයෙන් අපි මේ එතනදී සීපත් කරනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ගත්තාම මමත් ඒ වෙච්ච වැරද්දට 19 වෙනි සංශෝධනයට අත උස්සලා වෙච්ච වැරද්දට මුළු ජාතියෙන්ම සමාව ගන්නවා. මම ඒක කීප විටක් කියලා තියෙනවා. ඒක වෙච්ච පැහැදිලි වැරදීම. ඒ කරගත්ත අපි නිසා ඒ පිළිබඳව ඒ වගේම මේ සංශෝධනය විය යුතු මේ රටේ සමස්ත ජනවරමක් දෙන ජනාධිපතිවරයෙක්ට මෙහිට වැඩිය නිදහස දෙන්න ඕන රටේ තීන්දුව තීරණ ගන්න. ඒක මේ රටේ ජනතාව දුන්න බලයක් විධායක බලය. මේක වෙනතනකට කොටු කරන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එදා හොඳ අවබෝධයකින් කටයුතු කරා. විධායක ජනාධිපතිවරයා විදියටත් ආරක්ෂක ලේකම්වරයා විදියටත්. ඒක නිසා තමයි සුදේව 30 වසරක යුද්ධයේ මේ රට ඉවර කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මෙතුමලා දෙදෙනාගේ අවබෝධය තියෙයි. හැබැයි මින් ඉදිරිය ගැන අපි හිතන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැනත් පසු අනාගතය ගැන හිතපුවාම අනිවාර්යයෙන්ම 19 වෙනි සංශෝධනයේ ඉවත් කළ යුතුයි කියන තැන අපි පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම කොමිෂන් සභා විධිමත් කරලා ස්ථාපනය කරන්නත් ඕන කියන එක විශේෂයෙන් සීපත් කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගත්තාම දැන් අර ඊයේ පෙරේද අර මිනිමරු තරුණයෙකුට අපදීම සම්බන්ධයෙන් අධිකරණයේ ජනාධිපතිවරයා උසාවියට කැඳවලා තියෙනවා මං හිතන්නේ. ඒකින්ද කිසිඳු බලපෑමක් වෙලා නැහැ කියන එකත් එතනදී විශේෂයෙන්ම සීපත් කරනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් ඊට අමතරව ගත්තාම මම මගේ අදහස් ටිකට යනවා සුදේව. මෙතනදී දැන් අපේ අශෝක මැතිතුමා කිව්වා දැන් මේ ආදායම් තත්ත්වය ගත්තාම එතුමලගේ කාලේ බිලියන 2400ක ඉලක්කයකට ආදායම් හොයන්න උනා කියලා. බිලියන 2400කට යන්න උනේ ඇයි? අවිධිමත් කළමනාකාරීත්වය. මා එකක් හොරකම.
මහා බැංකු මං කොල්ලේ අනිත් එක අවිධිමත් කළමනාකාරීත්වය. ගත්ත ණය මුදල ගෙවන්න උනේ රුපියල ඩොලරය රුපියල් 130ට තියෙද්දි එය 180ට යනවා. ඉතින් ඒ යන්නේ අවිධිමත් කළමනාකාරීත්වය නිසා නෙසුදේ. එතුමලගේ නොහැකියාව නිසා. එතකොට ගෙවන්න තියෙන ණය ටික වැඩි වෙනවා. එතකොට රටේ අවශ්‍ය වෙන රටේ වියදම් ප්‍රමාණය ඉබේම නැග්ගද? එකක් වියදමනක් ගින්න හේතුව මහ බැංකු කොල්ලෙයි අනිත් පැත්තෙන් අවිධිමත් කළමනාකාරීත්වය සහ නාස්තිය. විශේෂයෙන්ම අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නාස්තිය. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වනේ. දැන් මෙතුමලා යන්න අවසාන මොහොතේ මේ වාහන ගන්න කෝටි 200ක්ද කොහෙද? වෙන් කළාද ඉතින්? ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්ව සම්පූර්ණයෙන් මේක නතර කරන්න. දැන් ජනාධිපතිතුවරයා ජනාධිපති මන්දිරේ ඉන්නේ නැහැ කියලා කෝටි 800ක් වටින නිවසක් කොටි 800ක් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 පෙරදිලා පොඩි ගෙදරක ඉන්න උනා මේ නිවසක් දෙන්නේ නැතු. ඇත්තටම ඒක හරි කැතයි. මොකද ත්‍රස්තවාදී අවසන් කරපු නායකයා වෙන ගෙදරක හිටියේ. අන්න හරි වෙන ගෙදරක ගිහිල්ලා ඉන්න උනේ. මේ වගේ දේවල් කරන්න එපා කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් එහෙම මං ඒකයි කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයලා කියන්නේ කුමන්ත්‍රණකාරයෝ නෙමෙයි මං හැමදාම කියනවා. නැත්තම් මේ වෙනකොට මේ දේශපාලනික වශයෙන් මන්ත්‍රීවරු අතර ගත්තනම් පල්ලි අරගෙන එහෙට ගහලා මෙහෙට ගහලා අර පේන්නත් අර මොන අර මේ කොරස් කටා කියන දේවල් කවුද අර රාජිත ඇමතිවරයා දැන් ඔහු දන්නවනේ මේ සිද්ධිය. දැන් හරිනම් මේකම ඇති අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිස්තෝලේ කටට දාලා කියලා ඉවරලත් දන්නවනම් වෑන් එකකින් ඇවිල්ලා පැහැරගත්තයි කියලාත් දන්නවනම් ආ කතා කරගන්න බැරුව මේ ලෙඩා හින්න තනයි ඔක්කොම විස්තර දන්නවනේ. ඉතින් මෙයා මේ රාජ්‍යතාන්ත්‍රික මේ තත්ත්වයට අයිති වෙන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා පුරවැසියෙක්නේ. ඒකෙහිඳ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි ඇවිල්ලා ඉවරලා අපි කාටත් තියෙනවා නම් අයිතියක් පොලිසිය කැඳෙව්වහම ගිහිල්ලා කට උත්තරයක් දෙන්නේ ඒක කරන්නේ නැහැ. පැමිණිල්ලක් නැහැ. යම් කරදරයක් දැන් මේ අපි දන්නේ නැහැනේ සුදේ මේ පෞද්ගලික දැන් මෙහෙම දෙයක් අපි කියමුකෝ දැන් වෙලා නැහැ අපි කියමුකෝ දැන් වෙලා නැහැ කියන එක සියලු දත්තවලින් හොයන් ඉවරයි. කැමරා CCTV පරීක්ෂා කළා සියලුම CCTV. ඒ වගේම මෙහෙම කියන වාහනයක් ඒ වෙලාවල් ඔක්කොම අරගෙන මේ රටේ පොලිසිය සහරන් අල්ලපු පොලිසියක් සහරන්ගේ කණ්ඩායම දවසක් ඇතුළත. ඒකෙන් හින්දා මේ පොලිසියත් බබාලා නෙමෙයි. ඉතින් මේ පැහැදිලි ලෙස හොයාගෙන තියෙනවා මෙහෙම කිසිදු සිදුවීමක් සිදු වෙලා නැහැ කියන එක. අපි කියමුකෝ සුදේව යම්මෝ අහම්බකින් හරි මෙහෙම දෙයක් සිදු වුණයි කියලා. හැබැයි මේ සිදුවීම පෞද්ගලික කෝන්ත්‍රයක්ද කවුද? දැන් කවුරු හෝ මේ මෙතුමිය එක්ක පෞද්ගලික කෝන්ත්‍රයක් තියෙනවා. ඒකට මේ රටක් අල්ලගෙන දැන් මට මගේ දේපල ගිනි තිබ්බ දේශපාලන නායකයෝ ඉන්නවා. මේ පහුගිය යහපාලන ආණ්ඩුවේ දවැන්ත දේශපාලඥයෙක් තමයි මගේ දේපල ගිනි තිබුවේ අර අපේ අර දැන් ප්‍රශ්න අහපු මහත්තයාද. හැබැයි ඒකට මුළු ආණ්ඩුවම පලි නැහැ. මම කිව්වේ නැහැ යහපාලන ආණ්ඩුවේ මගේ දේපල ගිනි තිබ්බයි. ඒක නිසා මම මෙතනදි කියන්නේ මේ අශෝක මහත්තයා මේ කාරණේදී අපි ස්විස් රාජ්‍යයෙන් සහ විශේෂයෙන්ම තානාපති කාර්යාලයෙන් ඉල්ලනවා මේ කාරණය පිළිබඳව ඔබතුමාලගේ සහයෝගය දක්වන්න මේ ශ්‍රී ලාංකීය තැනැත්තිය මේ රටේ නීතියට අනුව රටක ස්වෛරීත්වයක් තියෙනවා. මේ රට අර මම හැමදාම කියන්නේ මේ රටේ ජනාධිපතිවරයාටයි සාමාන්‍ය පුරවැසියටයි එකම අයිතිය තියෙනවා. ඒ වගේම ස්වෛරී රාජ්‍යයක් වුණාම මේක ඇමරිකාවද එංගලන්තයේද ස්විට්සර්ලන්තයේද ලංකාවද ඉතියෝපියාවටද නෙමෙයි හැම රටකටම සම අයිතියක් තියෙනවා. ඒ අයිතිය තුල අපේ රටේ නීතියට අනුව ක්‍රියාත්මක කරන්න ඉඩ ලබලා දෙන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම කියන්නේ මේ තැනැත්තිය වහාම ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා හරියට බලලා මේ සම්බන්ධයෙන් නඩු පවරන්න ඕන. අධිකරණය රටෙන් පිට වෙන්න තහනම් කරලා තියෙනවා මේ තැනැත්තියට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එහින්දත් කවුරුත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම මේ ශ්‍රී ලංකාව වැනි ස්වෛරී රාජ්‍යයකට කිසිම රටකට අතපොවන්න සදාචාරයකුත් නැහැ කියන එක විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සුදේව අපි ගත්තාම අර කිව්ව බැඳුම් කර වංචාව. බැඳුම් කර වංචාවේ අලාභය ගත්තාම ඉතා ඉහල ඒ කියන්නේ මේ අපි අපි කිව්වේ ඉතා දැවන්ත මංකොල්ලයක් මේ හරහා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතනදී අපි ඒ වංචාව වගේම විල්පත්තු සංහාරය දැන් විල්පත්තු සංහාරයට සම්පූර්ණයෙන්ම රිෂාඩ් බදුරුදීන් වගකිය යුතුයි.
මේ විතරක් නෙමේ රිෂාඩ් බදෘදීන් තව දෙයක් කරනවා. මහා අපරාධයක් කරනවා. මොහු ඡන්දයත් ලියාපදිංචි කරලා තියෙනවා දෙපැත්තක. මොහු ඡන්ද ලියාපදිංචි කරලා දිනවා එකම පුද්ගලයාගේ දෙපැත්තක. මැතිවරණ කොමසාර අපි ඉල්ලනවා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්ලා ග්‍රාම නිලධාරීවරු සැලසුම් සහගත ලෙස කරලා තියෙනවා. මේවට වහාම නීතිය ක්‍රියාත්මක වෙයි. ඒ නිසා තමයි මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. පොල් ගන්න නෙමෙයි, පොලිස් දෙපාර්තමේන්තුව මේ අපරාධ සම්බන්ධයෙන් බැඳුම් කරේ අපරාධකාරයෝ ටිකට නඩු පවරන්න ක්‍රියාත්මක වෙන්න. විල්පත්තු සංහාරය, ඒ වගේම සහරාංජි අපරාධයේ පිටිපස්සේ ඉන්න මොලකරුව කවුද? අර කාදිනල් හිමි පානන් වහන්සේ කොයි වෙලෙත් කියන්නේ මේක පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්නවා කියලා. අපි පැහැදිලිවම කියනවා රිෂාඩ්ලා හකීම්ලා මේ පිටිපස්සේ ඉන්නවා. වහාම ප්‍රශ්න කරන්න, මේ වෙනකොට ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නැත්නම් මේ ප්‍රශ්න කරලා දේශ පොලිසියක් වෙන්න ඕන රටේ. කාගෙන්වත් පලි ගැනීම නෙවෙයි, නීතිය හරියට කරන්න. අපි ඉල්ලන්නේ ඒකයි, නීතිය හරියට කරන්න. අපිට මේ වෛරීය දේශපාලනයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැරදුනේ වෛරේ. පලි ගන්න, ජම්ප රන්දන්න මේ පාරක් කරේ ඒක නිසුදේ. මේ පාරක් කිව්වේ රාජපක්ෂලා හතර කොනේ එල්ලනවායි. තව ඒක තරුණ මන්ත්‍රීවරයෙක් කිව්වා ගෝඨාභයට ජම්පරේ අඳනවායි. ඉතින් මේ වගේ පහත් පිළිකුල් සහගත වෛරීය දේශපාලනයක් මේ බුදුන්ගේ රටේ කරන්න ඉඩක් නැහැ කියන එක විශේෂයෙන්ම අපි මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි රටේ අනාගතයේ බොහොම හොඳාකාරයෙන් අපි මේ රටේ ඉදිරියට ගෙනියනවා. ඒකින්ද මේ රටේ ජනතාව පැහැදිලි ප්‍රීතියකින් මේ රටේ අද ජනතාව ජීවත් වෙනවා. රටේ දිනෙන් දින ආරක්ෂාව තහවුරු වෙනවා මේ රටේ මහ ජනතාවගේ. ඒ වගේම රටේ ජනතාවගේ ආර්ථිකයත් සෞභාග්‍යමත් කරා තැනකට ගෙනියන්න අපි සියලු දෙනා අප කැප වෙලා කටයුතු කරනවායි කියන පණිවිඩෙත් විශේෂයෙන්ම ලබලා දෙමි. අර අපේ මන්ත්‍රීතුමා කිව්ව කතාවක් තිබ්බා තරුණ නායකයින් සඳහා ඉඩා. අපි පැහැදිලි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජන කාවින්ද ජයවර්ධන මැතිතුමා කිව්ව හොඳ තරුණයන්ට ඇත්තටම ලොකු ඉඩක් දෙන්න ඕන මේ රටේ. එතෙන්දී විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් ඉදිරියේදී ලබලා දෙයි. පාර්ලිමේන්තුවට මේ 225 ආණ්ඩු පක්ෂද විපක්ෂද ආදාල නැහැ, මොන පක්ෂද ආදාල නැහැ. ගෙම්බෝ එහාට මෙහාට පනින්නේ නැති එක ප්‍රතිපත්තියක ඉන්න, ඒ වගේම අවංක දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට එවන්න මේ රටේ ජනතාව තීන්දුව කරයි. එතනදී නිව පිරිසිදු ආණ්ඩුවක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් හැදෙනවා. ඒ වගේම පිරිසිදු විපක්ෂයකුත් හදන වගකීම මේ රටේ ජනතාවට තියෙනවා කියන එකත් මම මෙතනදී සිහිපත් කරනවා. බොහොම ස්තුතියි. ඔබට තියෙන අභියෝගය තව මාස කීපයක් තියෙනවා හිතන්නට, කල් ගන්නට. අපිත් ගන්නවා කාලේ විරාමයකට.